විශේෂයෙන්ම අද හුළු රටම බලාගෙන ඉන්නේ පර්ලිමේන්තුව සියලු දෙනා එකතු වෙලා තිකරු ජනාධිපත්තුමා සමඟ සර්ෝපාක්ෂික රජයක් වෙනුවෙන් කැප වෙලා කටයුතු කිරින්. මේ සරෝපාක්ෂික රජයක් වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන්න කියෙන ඉල්ලීම මේ රටේ සියලු දෙනාගේම අද බලාපොරොත්තුවක් බවට පත් වෙලා තියෙනවා. ඉන්ද ඊය දිනේ ජනාධිපත්තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දිගින් දිගටම පාල්ලිමේන්තුව තුළ විවාදය ආරම්භ වුණා. එතනද ඉතා පැහැදිලිව සමගි ජනබලවේගේ ප්‍රකාශ කරා ඔුන් සර්ෝපාක්ෂික රජයක් වෙන් එකතු වෙන්න කැමති නැහැ. නමුත් පාර්ලිමේන්තුව තුළ ස්ථාපනය කරන කමිටු වල නායකත්වේ අරගෙන කටයුතු කරන්න සූදානම් කියලා. ඒ උන්ගේ ප්‍රකාශය අපි අගේ කරනු. නමුත් අපි විශේෂෙන්ම අනික්දේශපාල පක්ෂ වලින් නිල්ලන්නේ මේ වෙලාවේ රටේතියන බැරෑරුම් තත්ත්වය එවගේම මහජනතාවගේ බලාපොරොත්තුවත් තිෂ්ඨ කරන්න ඔවුන් රජේ වගකීම් අරගෙන කටයුතු කිරීම මේ මොහොතේ වැදගත් අපි කියන්නේ නෑ ඒක දීර්ගකාලන වැඩසටරහනක් වේතුයි කියලා නමු නිශ්ෂ්‍යිත කාලා රාමක්තුල අපි සියලු ජනා එකතු වෙලා වැකටයුතු කිරීම ඉතාම දගත් මොද යාලගේ ඉල්ලිම් කීප ප ත් ැගේ ඉල්ලික් තිබ ගොටාවේ රජපක්ෂ හිටපු ජනාධිපජතුමා ඉන්නකං ඔුන් රජ එකතුවෙන්නේ නෑ කියලා හැයි දැන් ගෝටාවේ රාජපක්ෂ ජනාපජතුමා ඉවත්වෙලා තියෙනවා. එවගේම අලුත් ජනාධිපතිවරෙක් පාර්ලිමේන්තුව තුළින් පත්වෙලා තියෙනවා. එතකොට අදඔුන්ට කියන්න බැහැ අපි ආණ්ඩුවට එකතුවෙන්නේ නැත්තේ ගෝටාවේ රාජපක්ෂ ජනාධපජතුමා ඉවත්වෙච්ච හින්ද කිය ඉවත්විය යුතුයි කියලා කියපු ක්ඩායම එතුමා ඉවත්තුනාට පස්සේ ඇවීම ඉතාම වැදගත්ව වෙන. එහිද දේශපාලනික මුහුණුවරක් මේ ගැටලුේදී ලබා නොදීමට පාර්ලිමේන්තුවේ සියලු ජනව වග කිය ෝ නි ස්වී ලංකාප පොදුජන පරමුණ හැටියට අපි බහුතරම මන්ත්‍රී කණ්ඩායමක් ඉන්න පක්ෂයක් හැටියට අපි ජනාධපචතුමාට සහ රජයට සහයෝගේ ලබා දෙන්න පක්ෂක් හැටියට තිීන්දු කල තිෙන. ඒවගේම තමයි කවරු හරි කෙනෙක් පාර්ලිමේන්තුව තුළ බපොත්තු වැඩවාන තමන්ගේ පෞද්ගලිත්වය ස්පතු කරගෙන ජනප්‍රියතාවයක් ගොඩනඟාගන්න මේ ොහොතේ පුලුවන් කියලා. අං හිතන ජනතා බලාපොරොත්තුවවත්. එහෙම නැත්තං වීදි බැහැපු ජනතාව කියපු දේවත් සිටුවීමක් බවට පත්වෙන්නේෙ නෑ. අපි දැක්කක් මේ පාර්ලිමියේන්තු අපි සියලු දෙනා. මේ රටේ ප්‍රාන්ත්‍රවාදය ආරක්ෂා කරන්. මේරට ආනුක්‍රව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ප්‍රතිඥාවක් දියරුමක්දීලතමයි පාර්ලිමේතු මන්ත්‍රවරේ කැටියේ අප වැඩටේතුආරම්භ කරන්නේ නමුත් ඉතාමාවාසනාවන්ත විදියට අපි දැක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිප දෙනෙ පාර්ලිමේන්තුව භාවිතා කරනවා මේරට්ටේ නීතිවිරෝතිී වැඩ වෙනුවෙන් ජනතාව පොළඹවන්න සහ මේරට්ටේ ව්‍යස්ථාව උල්ලඟනය කල්ලලා කටයතු කරන්න දැන් මෙහෙම ප්‍රකාශ පාර්ලිමේන්තු වර ප්‍රසාදවලට මහාවෙලා ඇතුළේ කරපු කණ්ඩායම කෙරෙහි ගරු කතානායගතුමා වහාම ඒ සම්බන්ධෙන් විමාර්ශනයක් කරල්ලා එතුමාගේ මතේ ප්‍රකාශ කිරීම ඉතාමක් ද ගත්තවේ මුක ද අපි කිසිම කෙනෙක් නීතියට වඩා ඉහළ තනක ඩෙවෙේ ඉන්නේ. අපි සියලු දෙනා මේ රටේ සාමාන්‍ය නීතියට යටත්දැ අපි දැක්ක ඊයදිනේ ඒ කියපු ප්‍රකාශනුව කටයුතු කරන්න සරත්වන් සෙක මජතුමා මාසයක් හා ජනගංගාවක් එක්ක මාසයක් කොළඹ රැජිල ඉල්ලෝ. එතුමා ඒ ප්‍රකාශ කර ඒ උසිගැන්වීමම් කරාට අපි දැක්කේ තුයි දවසතුල පාලිමේතු තුල ඉන්න අඩුභගානය මහිතන්නය නැහැ. එතු බාවත් උසිගැන්වීම කරාට එතැන්ට ගියා කියලා ඉඳ මේ වෙලාව දේශපාලනික වශයෙන් තමන්ගේ පෞද්ගලිකත්ව වෙනුවෙන් කටයුතු කරන කාලයක් නෙවේ කියන එක අප ඉතාම පැහැදිලි අවධාරණය කරන්න නි. එන්ද ජනතාව මුක්ති පෙරමොටත් වග ගීමක් තිබ. රොදු ච පරිදියේත් ජනාජ්‍යපත්තුවා මුණ ගැහිලා ඔුන්ගේ යෝජනාවලිය ලබාදීල එතුමා සමක සාකච්චා කරන්න සියල දෙේශ්පාල පක්ෂ මන මතවාදයක් දැරුවවා. එකගතාවයක් තිබ්බත් නැතත් සාකච්ඡා කරා ද මේ අ හඬ නගපුුවය පාර්ලිමේන්තුව ඇතුළේ. පාර්ලිමේන්තු ප්‍රජහන්ත්‍රවාදය ඉවත් කරලා පර්ලිමේන්තුෝ වටලන්න ඕනි පර්ලිමේන්තුවත් මේ අගාරයට යම් ග්‍රහණයකට ගන්න ඕනි කියලා මත දරපු කණඩා ඇම්මේ. එයින්දා උන් අපිට පෙනී යනවා ඔ මේ වෙලාවේ දේශපාලනික ගේ මෙෙකට සූදානම් වෙලා ඉන්න ොමිසක් මේ රට්ටසාහ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න කටයුතු කරන්න නැහිද අවස්ථාාවදී දේශපාලනය නියලුනොත් දේශපාලක්්‍යන් සියලු දෙනාටප තියන විරෝජතාවය තබතුදුරටත් වැඩිවීම මිසක් අඩුවීමක් සිදුවන්නේ නෑ කියනකි තම පැහැදිලික කියන්න ඉඳ ඉදිරියේදී මේ රජය තා පැහැදිලිව උද්ඝෝෂණ කරන්න විරෝජතාදක්වන් පෙළපාලියන් රැස්වීම් පවත්වන්න තියෙන ජනතා අයිතියට කිසිදු බාධාවක් සිදු කරන්නේ නෑ. නමුත් සීමාවක් මවල රටේ නීතියට පිටිං කටයුතු කරන්න කටයුතු කරනවන. ව්‍යස්ථාව උල්ලංගඩය කරලා කටයතු කරන වන්න. දේ පලවලට රාජ්‍ය සහ පෞ්තිලිකදේ පොලොවලල්ට හානිසිදු කිරීමට කටයුතු කරන වන රටේ පවතින නීතිය සියලු දෙනාට මදාළ වෙන ආකාරයට ක්‍රියාත්මක කරන්න සූදානමින් ඉන්නවා. එයින්ද අපි කිසිම කෙනෙක්ව මර්ගනය කරන්න රජයක්ක් හටියට සූදානම් වෙන්න නෑ. ඒවගේම තයි රජය ඊය දිනේද අලුත් අයවාලේකනයක් වෙනුවෙන් පරිපුූර කැස්තමින්තුවක් ඊය දිනේදී පාර්ලිමෙන්න්තුර ජරිපත් කරන්න. ද මේ අලුත් අයිවා එලේකනය තුළ පි දකින විශේෂත්වය තමයි මෙය ප්‍රධාන වශයෙන් සුභසාධනය වෙනුවෙන් ඉදිරිපත් කරන අයවයල ඒකනයක්. විශේෂයෙන්ම මේ ඇතිවෙලා තියෙන ආර්ථික අවපාතය ඉළඟට ජනතාව මුහුණ දෙන ගැටලු මේ සියල්ල සල කළ බදලා ප්‍රාග්ධන වියදම් යම් ආකාරයකට කප්පාදුවක් කරලා සුබසාධන වියදම් වෙනුවෙන්ම ඉදිරිපත් කරපු අයවැයක් බවට පත්ව වෙන. ඉකින්න විශේෂෙන්ම පෙරටේ අඩුආදායම්ලාී කණ්ඩායම් වෙනුවෙන් තවත් සහන ලබාදීමට සහ ජනතාව අද මුහුණ දෙන ඉහලා යන ජීවන වියදමට සහ ජීවත්වීමේ ඒ ඇතිවෙලා තියෙන ගැටලුුවලට විසදුම් ලබාදීමේ තාවකාලික පෙහිවරක් හැටියට මේ සුබසාධකායවය ඉදිරිබත් කරන්න රජය කටයුතු කරලා තියෙනු ඉමං හිතනවා අද මේ මාස කිහිපයක් රටේ පැවති දැවෙන ප්‍රශ්නවලට විසඳ යම් තාා දුරමට ලැි ති අප නෑ සියු ප්‍රශ්. ලාපොත්තු කාරයට විසිඳල තින ගෙන මු ඒ ඉදනවල්ට තිබ්බ ගැටලු ඉලකට විදුලි බලයේ සම්බන්ධයෙන් තිබ්බ ගැටලුවූ ඉළඟට අත්‍යවශ්‍ය බාන්්ඩ සැපීම සහ ෙදාහැරීම සම්බන්ධයෙන් තිබ්බ ගැටලු මේවට යම්මා කාරයක විසදුමක් ලබා දෙන්න පුළුවන් පරිසරයක් අද නිර්මාණය වෙලා තියනෙනවා ඉති වෙනුවෙන් රජය කටයටු කිරීම සම්බන්ධයෙන් මංහිතනවා අපිට වැඩපිළිවලක් තවත් තී්‍ර වැඩපීවලක් සකසාගත යුතුයි ඉදිරියේදී සියලු දෙනාගේ මේකගතාවය තුළ ඇතිවන රජය තුළ මංහිතනවා අපිට මීට වඩා වේගවත්ව ඉදිරිටයා මේ හැකි අාවක් තිේෙනු. විශෂයෙන්ම ජානකවක්කුමර හිටපුොමත්තුමා කිව්ව වගේම මේ අවස්ථාවේ ජීවන වියදමට යම්කිසි ආකාරයක බරක් විදුලි බිල සහ ජලබිල සංසෝධනය තුළ ඇතිවෙනවා. ඒ ජනතාව බලාපොරොත්තු නොවෙච්ච දෙයක් නමුත් පසුගිය කාලය තුළ මේ රටේ රාජ්‍ය ආයතන ක්‍රියප්භග ච්චාකාරය පිළිබඳවත් ජනතාව සතුටක් දැක් වෙන. මොකද එකක් විදුලි පිරිවය නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට මූලා රම්යක් කෝටාවේ රජපක්ෂ ජතිප හිටපු ජනාජතිපත්තුමාවා විසින් ලබාදුන්. මේ පුුණනාර් ජනීය බලෂක්තිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් එතුමාා යොමු කර සියට හැත්තාවක් දක්වා විදුලි නිෂ්පාදනයටයිදී. න ජනය ලක්තිය භාවිතා කරන්න අවශ්‍ය වැඩ පිළිවල නිරන්තරයෙන් අවධානය කරලා ඒ සඳහා ගමන් කිරීමට කටයුතු කරන්න එතුමා සැලසුම් කර. නමුත් අපි දැක්ක එක පැත්තකින් ට අදාළ බලධාරන්ගේ සහයෝගයක් ලැබුණිනෑ සමහර ෘත්තිය සමිතිවල සහයෝගයක් ලැබුණින සමහර අවස්ථාවන් වලද රටේ පැවති නීතිය තුළ පනත තුළ ඒ අව්‍ය වෙනස්කන්කිරීමට සහයෝග ලැබුණනෑ. ති පටතත් සංශෝධනය කරලා අද බලාපොරොත්තුවෙන්න මේ අආංකාරයට ජනතාවට බර පැටවෙන. ඒ අත්‍ය සේවාවන් සහ බාණ්ඩ බල මිල යම් ස්ථායිකරණයක් කිරීම සඳහා අවශ්‍ය කටයුතුටික කිරීම ඉන්න මේය තාවකාලික ඇතිවෙන වැඩිවීමක් බවට පත්වෙනවා. ඒවගේම පුුණර්ජනනීය බලශක්තිය අද වෙනුව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වපසරය. ඉහල දමන්න ඒ වැඩ කටයුතු කරන්න පුළුවන් පරිසරයක් නෛතිකවති භිච්ච බාධ ඉවත් කරලා පොදු ජනතාව පව පිළිගන්න මේ පුුණට ජනීය බල ශක්තිය වෙනුවෙන් ගමන් කරන්න හැකියාවක් ලැබේ වෙන්න ඉදිරියේදී මේ පැටවෙන බර අඩුකිරීමට රජයක් මේ රජයට වන්න පුළුවන් තවත් රජයකට වෙන්න පුුවන් ඒ නීතිමය සහනිකුත් බ බාධ අපි රජයක් හැටියට ඉවත් කරලා තියෙනවා. ය අපි විශේෂයෙන්ම පාර්ලිමේන්තුේ මහජන නියෝජිතයන්ගෙන් කරන ඉල්ලීම තයි මේ ජනාජිපතිතුමා පත්වීමෙන් පසුව. අගමජතුමා පත්වීමෙන් පසුව. රජයපත්වීමෙන් පසුව. ඇතිවෙලාතියෙන තත්ත්වය දිගට පවත්තුවාගෙන යන්න සියලු දෙනාගේම සහයෝගේ ලබදීම වැදගත්වේ. රජය විවේශනය කිරීමේ අයිය ඕනෑම මන්ත්‍රීවරයකටු තියෙනු. රජයට එක වෙනවාද නැද්ද කියල පක්ෂවශයෙන්තීන්ඩු කෙේගත්දත්. හරුද සාක්ෂයට අනුව මහජන නියෝජිතයාගේ කාර්යභාරය ඉටුකිරීමේ වගකීම. ඒ ඩ ඩි මටම තේරව ගෙනක අපි සියල දෙෙනනම අවධාර්ණය කරගතියුතුයි. එයින්න්න මොන ආකාරයේ ඉතිහාසේ දුර්වලතා වැරදි සිදුවන එම වැරජසාහ දුර්වලතා නැවත ඇති නොමන රජයකට අපි සියලු ජනා මත්වල් බඳගෙන කටයුතු කරොත් මේරටේ ජනතාවට ඔවන් බලාපොත්තු වෙන අට නිර්ණයකිරීම හැකියාවලැබෙනව වගේම. විශේෂයම මැතිවරණයක් පැවත්වීම සඳහා මොනාකාරේ බලපෑම් පාර්ලිමේන්තුව තු ඇතිකරත් අද රටේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු ආතාාවරණයක් නෑ. එයින්ද මැතිවරණයක් ඉල්ලෙන කණ්ඩායම් බලත් වගගේීමක් වෙන්නේ මැතිවරණයක් පැවත්වන්න පුළුවන්. පුළුවන් මැතිවරණයක් පවත්වන්න හැකි වාතාාවරණයක්, ඉතාම කඩිනමින් රට තුළ නිර්මාණය කිරීමට අවශ්‍ය සහයෝගේ රජයට ලබාදීම. ඒ සහයෝගේ අඩුමතරම මැතිවර්ණයක් පවත්වන තෙක් ලබ දුන්නෝත් අපිට පුළුවන් රජයක්හැටියට කඩිනමින් මැතිවරණයක් පවත්වලේ අවශ්‍ය වැඩකටිදුුත් කරන්න නමුත් පේ පාර්ලිමේන්තුව අගෝස්තු බාස විද්‍යිය අවරුදු දෙකයි සබ්බූල කරන්.ඒ වගේම ජනාධිපත්තුමාගේ දූර කාලේ පපති තිපති ව ට සි මැතු මට ත වර්ශ කිපයක් තියෙන. එයින්ද ඉට පෙරාපි මැතිවරන්න පවත්වන වනං රට ස්ථාවර කිරීමට අපිසි යොළු දෙෙනම අත්වල් බඳගැනීම මග. උනුස පත් එෙැලින් දැනගන්න ලදෙරන පි සබස්ක්‍රයි් කරන්න. මේඩියවට ලයි කරන්නක මෙඩ් කරන්න ශය කරන්න තමත කරන පා.